අයිබෝන් ජයග්‍රහී සුබ දිනයක් සුබ දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබට අද 2021 මාර්තු මාසයේ 18 වෙනිදා දවස අපි සූදානම් දවසේ පත්තර වේ අවධානය යොමු කරන්න ඉතිහාසගත කාරණා පිළිබඳව වැඩි දිනෙකගේ අවධානයක් යොමු වෙච්ච දිනයක් බවට ඊයේ දිනේ පත් වුණා ඒ තමයි අපි 1996 ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත් වෙලා ये අවුරුදු 25ක් සම්පූර්ණ වුණා ඒ 25 සම්පූර්ණ වීමත් එක්ක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී විශේෂ උත්සවයක් පැවැත්වුණා එවක ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලද ලෝක ශූරත්වයට ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාව රැගෙන ගිය ක්‍රිකට් කණ්ඩායම යලි යලි ඇගයුමට ලක් කිරීමක් ඊයේ දවසේදී සිදු වුණා ඓතිහාසිකත කාරණාව වගේම මෑත කාලීන ඉතිහාසයේ තුල වැඩි දිනෙකගේ අවධානයක් යොමු වෙච්ච වංචාව බවට පත් වෙච්ච බැඳුම් කර වංචාවත් යලි ඊයේ කරලියට පැමිණියා ඒ මේ බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රවි කරුණානායක මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමත් එක්ක යලි මේ බැඳුම් කර වංචාව පිළිබඳව රට පුරාම කතාබහවලට ලක් වෙන්න වගේම සමාජ මාධ්‍ය තුලත් මේ පිළිබඳ කතාබහට ලක් වුණා අද ප්‍රධාන පුවත්පත් සියල්ලගේම ප්‍රධාන ශීර්ෂයේ බවට පත්වන්නේ මේ රවි කරුණානායක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපි මව්බිමට අවධානය යොමු කරනවා ප්‍රථමයෙන් මහ බැංකු බැඳුම් කර වංචාවට රවි රිමාන්ඩ් ඇලෝසියස් ඇතුළු තවත් හතක් ඇතුළත අට දෙනාම වැලිකඩ කාන්තා ගොඩනැගිල්ලට ඇයි දැන් මේ පිරිමි පාර්ශවය නියෝජනය කරන පුරුෂයන් විච්ච මේ අය වැලිකඩ කාන්තා ගොඩනැගිල්ලට ඇතුළත් කරන්න කියලා ඔය හැම එකම අස්සේ ඔබට හිතනවා ඇති මෙන්න මේකයි හේතුව බැඳුම් කර වංචා නඩුව සම්බන්ධයෙන් මෙම 23 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් අට දෙනා නිරෝධායනය සඳහා වැලිකඩ බන්ධනාගාර කාන්තාංශ ගොඩනැගිල්ලේ රඳවා තැබීමට දෙපාර්තමේන්තුව පියවරගෙන තිබේ එම කාන්තාංශ ගොඩනැගිල්ලේ රඳවා සිටි සියලු රඳවියන් මේවන විට වෙනත් බන්ධනාගාරවල රඳවා තැබීම හේතුවෙන් එම විත්තිකරුවන් 8 දෙනා එම කාන්තාංශ ගොඩනැගිල්ල තුල නිරෝධායනය සඳහා රඳවා තැබීමට පියවරගත් බවද බන්ධනාගාර උසස් නිලධාරියෙක් පැවසීය මේ සම්බන්ධයෙන් අදහස් දක්වුව නිලධාරියා වැඩිදුරටත් කියා සිටිය ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට පියවරගෙන ඇති බව තමයි සඳහන් කර තිබෙන්නේ රවි රිමාන්ඩ් යනුවෙන් තමයි ප්‍රධාන ශීර්ෂය නිර්මාණය වෙන්නේ මව්බිම පුවත්පතේ ලංකාදීපයේ ප්‍රධාන ශීර්ෂය ඒ සඳහාමයි වෙන්නේ මේ ලංකාදීපය දිවයින දිනමින ඒ වගේම අද පුවත්පත සහ අරුණ කියන පුවත්පත සියල්ලගේම අද ප්‍රධාන ශීර්ෂයක් බවට පත්වන්නේ රවි කරුණානායක හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මේ ලංකාදීපයේ ඒ ප්‍රධාන ශීර්ෂය නිර්මාණය කරන විදිය රුපියල් කෝටි 3700ක් පාඩු කළයි චෝදනා රවි ඇතුළු 8ක් රිමාන් මහ බැංකුවේ දෙන්නයි පර්පචුවල් සමාගමේ 5යි ඒ අනුව තමයි මේ 8 දෙනා හැදෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව බන්ධනාගාර බඳුන් කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 3700ක පමණ පාඩුවක් සිදු කළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකු ලබන 23 වෙනිදා තෙක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩල ඊයේ නියම කළ බව තමයි ලංකාදීපයේ ප්‍රධාන ශීර්ෂයෙන් තොරතුරු වාර්තා කරන්නේ. අපි දිනමිනට අවධානය යොමු කරනවා මේ දිනමිනත් ප්‍රධාන ශීර්ෂය වෙන්නේ ඒ වෙනුවෙන්මයි බැඳුම් කර සිද්ධියට රවි ඇතුළු 8ක් රිමාන්ඩ් චූදිතයෝ සති දෙකක් වැලිකඩ නිරෝධායනයට ලක් කරනවා. ඊට පස්සේ තමයි මේ අයට අදාළව කරන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරන්න නියමිත වෙලා තියෙන කියලා දිනමින තොරතුරු වාර්තා කරන්නේ අතර දැන් තමන් කරන ලද යම් යම් ප්‍රකාශ සම්බන්ධයෙන් විටින් විට ගිහිල්ලා සමහර උදවියට ලබා දෙන්න වෙනවා කට උත්තර ඒ වගේම මේ කට උත්තර ලබා දෙන්න ගියාම මම ඒක කිව්වේ වැරදීමකින් එහෙම දෙයක් මගේ අතින් කියුණා කියන එක මට මතකයක් නැහැ මෙවැනි කාරණාත් කරලියට එනවා ඒ අතර මේ දිනමින වාර්තා කරන්නේ අසත් සාලී මහතා සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයා අසත් සාලිගෙන් දවස් 3ක් ප්‍රශ්න කිරීමට අවසර ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත සහ පාස්කු කොමිසමේ නිර්දේශයන්ට අනුව කොල්ලුපිටියේදී පෙරේද අත්අඩංගුවටගත් බස්නාහිර පළාත හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා දින 3ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලැබී තිබෙන බව තමයි දිනමින තොරතුරු වාර්තා කරන්නේ ඒ අතර දිනමිනම වාර්තා කරන අසත් සාලිගේ රියේ විදෙස් පිස්තෝලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේද අත්අඩංගුවටගත් බස්නාහිර පළාත හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතාගේ මොටරතේ තිබී
විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් මැගසිනයක් සහ උණ්ඩ කීපයක් සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසිය. දැන් කොහොමද අසත්සාලි මහත්මයාගේ රියට මේ විදියට පිස්තෝලයක් ලැබෙන්නේ? මොකක් වෙනුවෙන්ද අසත්සාලිගේ මෝටරතේ තිබූ හමුව පිස්තෝලය හා උණ්ඩ ගැන විමර්ශනයක් මේ අද පුවත්පතේ තොරතුරු වාර්තා කරන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තරංගුටගත් අසත්සාලි මහතාගේ මෝටරතේ තිබී සොයාගත් පිස්තෝලය හා උණ්ඩ නවය පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව පොලිස් මූලස්ථානයේ සඳහන් කරයි. අසත්සාලි මහතා අත්තරංගුට ගන්නා අවස්ථාවේදී ඔහු ගමන් කරමින් සිටි මෝටරතයත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් බාහිරටගෙන තිබෙන බවත්, ඉන් පසුව එම මෝටරතය පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් හා උණ්ඩ නවයක් සොයාගෙන තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසිය කියා අද පුවත්පත තොරතුරු වාර්තා කරනවා. අත්තරංගොඩ ගන්න අවස්ථාවේදී තමයි මේ විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලය තිබිලා තියෙන්නේ. අත්තරංගොඩ ගන්න ලැබුවේ එතුමන් කරලද ප්‍රකාශ ආදී කාරණා පිළිබඳව දැන් මේ පිස්තෝලයක් කොහොමද වාහනයට ආවේ කියන කාරණේ සම්බන්ධිනුත් ඔන්න ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ අතර මොබිම වාර්තා කරනවා ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධයෙන්, මේ ඉදිරිසිංහ සහෝදර සහෝදරියන් සම්බන්ධයෙන් ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂවරු රිමාන්ඩ් ඔවුන් බන්ධනාගාර බස් රථයකින් බන්ධනාගාරයේ වෙත රැගෙන යන ඡායාරූපයක් සහිතවයි මොබිම මේ තොරතුරු වාර්තා කරන්නේ. ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂවරු රිමාන්ඩ් යන ශීර්ෂයේ යටතේ ඔවුන් අත්අඩංගුවට පත්වන්නේ මේ තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන්. ETI අනුබද්ධ සමාගමක් වන ස්වර්ණමහල් ජුවලර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ මූල්‍ය ව්‍යාපාර පනත උල්ලංඝනය කරමින් මහබැංකු අනුමැතියකින් තොරව තැන්පත් රැස්කරගෙන අයිතු වත්කම් රැස්කර සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවර ඇති නඩුවට අදාළව එම ආයතනවල අධ්‍යක්ෂවරුන් වූ ජීවක ඉදිරිසිංහ, දීපා ඉදිරිසිංහ, නාලක ඉදිරිසිංහ, අසංක ඉදිරිසිංහ යන පිරිස ලබන 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය. සිද්ධියට අදාළව මෙම පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා දින සවස් අත්අඩංගුවටගෙන තිබූ අතර ඊ අධිකරණ ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන් පිරිස එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර බව තමයි මෞබිම තොරතුරු වාර්තා කරන්නේ. මේ මුදල් විශුද්ධීකරණ පනත යටතේ තමයි ඔවුන් අත්අඩංගුවට ගන්නෙ. අපි දිනමින ප්‍රධාන ඡායාරූපයට අවධානය යොමු කරනවා. මේ තමයි 96 අපේ ලෝක ශූරයින්, 96 ලෝක ශූරයින්, 96 ක්‍රිකට් කුසලානේ ජයග්‍රහණය කරාට පස්සේ අවුරුදු 25ක් ඊයේ දවසට සම්පූර්ණ වුණා. හැබැයි මේ ස්ථානයේ ඡායාරූපයේ සනත් ජයසූරිය මහත්මයා හැම නැහැ. මොකද ඔහු මේ වන විටත් ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වෙමින් සිටිනවා. ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කුසලානේ දිනා වසර 25ක් ගත වීම නිමිත්තෙන් එම ක්‍රිකට් ශූරයන් උපහාර පිදීමේ උත්සවයක් ඊ අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි. එහිදී 1996 වසරේ විජයග්‍රාහී ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකයින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග ඡායාරූපයකට පෙනී සිටි ආකාරය අද දිනමින පුවත්පත ප්‍රධාන ඡායාරූපයට ගෙන තිබෙනවා. එවකට ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි SP දිසානායක මහතාත් මේ ඡායාරූපයේ සිටිනවා. මේ 96 ලෝක ශූරයන්, 96 ලෝක ශූරයන්ට මේ සම්මාන ලබා දෙන වෙලාවේ අග්‍රාමාත්‍යතුමන් ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රකාශය අද පුවත්පත මේ විදිහට උපුටා දක්වනවා. අතීතයේ තිබුණ අපිට කණ්ඩායම් හැඟීමක්, ඒ කණ්ඩායම් හැඟීම නිසා තමයි අර්ජුන රණතුංග අපේ නායකතුමා ඇතුළු පිරිසට ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබුණේ. මුළු ලෝකයේම ප්‍රමුඛ පෙළේ ප්‍රබල ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් කරමින් 1996 මාර්තු මාසේ 17 වෙනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව ඒ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්කම ලැබුණේ. හැබැයි දැන් ඒ කණ්ඩායම් හැඟීම තියෙනවද? ඒ කණ්ඩායම් හැඟීම නැතිකම හින්දා තමයි අද වන විට අපිට ක්‍රිකට් ක්‍රීඩාව කියන අපේ ජයග්‍රාහී ක්‍රීඩාව දිහා පරාජිත මුහුණින් බලන්නට වෙලා තියෙන්නේ. අතීතයේ සාමූහික හැඟීම වර්තමානයට ගෙනාවොත් නැවත ලෝක කුසලාන ජයක් ලබා ගන්න පුළුවන්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තමයි මේ ප්‍රකාශය කරන්නේ. ඊයේ දවසේදී 96 ජයග්‍රාහි කණ්ඩායමට ජය සැමරුම් ලබා දෙන වෙලාවේ තමයි එතුමන් මේ ප්‍රකාශය කරන්නේ. ඒ අතර අර්ජුන රණතුංග 96 කණ්ඩායමේ නායකයා බොහොම ප්‍රබල ප්‍රකාශනයක් කරනවා. ඊයේ දවසේදී ඒක සමාජ මාධ්‍ය තුලත් වැඩිපහර අවධානයට ලොක් වෙච්ච කාරණාවක් බවට පත් වුණා. 96 ලෝක ශූරීන්ට මේ පරිපාලනය කොහොමද සැලකුවේ කියලා හොයලා බලන්න කියලා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග කරන ලද ඉල්ලීම අද පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම 96 ශූරීන්ට සැලකිච්ච ආකාරය වගේම අතීත සාමූහික හැඟීම පිළිබඳවත් අග්‍රාමාත්‍යතුමන් කතා කළා. ඒ වගේම ක්‍රිකට් වලට විච්ච විනාශය සම්බන්ධයෙන්
කවුද වග කියන්න ඕනේ මේත් අර්ජුන රණතුංග මහතාගේම ඊයේ කතාවේ උපුටා ගැනීමක් මෞබිම වාර්තා කරන්නේ ක්‍රිකට් වලට වෙච්ච විනාශය හරි කොමිසමක් පත් කරලා හොයන්න කියලා අග්‍රාමාත්‍යතුමන්ගෙන් ඊයේ ඉල්ලීමක් කළා අර්ජුන රණතුංග මහතා කොහොමද මේ ක්‍රිකට් විනාශ වුනේ 96 ලෝක ශූරයන් විච්ච කණ්ඩායම 2021 අවුරුදු 25ක් ගිය තැන අපි දැන් ඉන්නේ කොතනද මේ ආපු ගමනේ ඉහළට යනවා වෙනුවට පහළට එන්න හේතු විච්ච කාරණා මොනවද මෙන්න මේ දේවල් පිළිබඳව ස්වාධීන කොමිෂමක් පත් කරන්න කියන ඉල්ලීම අර්ජුන රණතුංග මහතා ඊයේ දවසේ එක්කලා ඒ වගේම ජාතික ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් තමයි මේ දින වෙනස් වීම ඔබ ජාතික ක්‍රීඩා උළෙලට සම්බන්ධ කෙනෙක් නම් ජාතික ක්‍රීඩා දිනයට සම්බන්ධ කෙනෙක් නම් මේ දින වෙනස් වීම ඔබට වැදගත් වේවි අප්‍රේල් 6 වෙනිදා ඉඳලා තමයි ජාතික ක්‍රීඩා දිනය ප්‍රකාශයට පත් වුනේ අප්‍රේල් 30 සිට අප්‍රේල් 6 වෙනිදා සිට ඒක අහෝසි කරලා ජූලි 31 වෙනිදා ඒක පවත්වන්නට කටයුතු සුදානම් කර තිබෙන බව තමයි අද පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ ජාතික ක්‍රීඩා දිනයේ වශයෙන් දැනට ප්‍රකාශයට පත් කර ඇති දිනේ අහෝසි කර නව දිනය ප්‍රකාශයට පත් කිරීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සූදානම් වන බව තමයි අද පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ අපි ලංකාවේ කොරෝනා තත්ත්වය පිළිබඳව විමසා බලන්න සූදානම් ලංකාවේ කොරෝනා මර්ධනය කරන්නේ ස්වභාවිකව නෙවෙයි එහෙනම් කොහොමද ලංකාවේ කොරෝනා මර්ධනය කරන්නේ ලංකාවේ කොරෝනා පාලනය කරන්නේ ප්‍රතිමව මේ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි මේ චෝදනාව කරන්නේ ස්වභාවිකව පාලනය කරන්න යන ක්‍රමවේදයක් නෙවෙයි මේක කෘතිමවයි පාලනය කරන්න යන්නේ අපි බලමු සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මොන වගේ අදහසක්ද මේ සම්බන්ධයෙන් දක්වන්නේ කියලා මෙරට COVID-19 වසංගතය පාලනය කරන්නේ කෘතිමව බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි එහි ප්‍රධාන ලේකම් वैद्य जयंत भंडार मौबिमठ सदहन कले विद्यात्मको ससदा बलिमेदी एकवर कोविड रोगीन पेतरे में मेतरम इक्मनट पहल नोयन बवाई मेवन विट पेर सिद्ध ऊ पीसीआर परीक्षण वलिन हतरेन एकक पमन अडु प्रमाण्यक सिद्ध करन बवट तोरतुरु लबी एतई पवसन ए महता किया सिटी निवरदी एत्त संगवीमिन निवरदी तीरुन गेनीमट नोहेकेवी महा रट बरपतल अवधानमकट पत्तीम नोवेलक्वी हेकी बवाई තවද කොවිඩ් එන්නත සැලසුමද රට තුල අඩාල වී ඇති බව ඔහු පෙන්වා දෙයි කෙසේ වෙතත් ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්නත මගින් අතුරු ආබාධ ඇති වේයයි යන මතය අසත්‍යක් බවද ඔහු කියා සිටියේ කියලා තමයි මෞබිම තොරතුරු වාර්තා කරන්නේ යලිය ඔබ ආයෙබව සුබ දවසක් දවසේ පතරත් එක්ක අපි කොවිෂීල්ඩ් එහෙම නැත්නම් ඇස්ට්‍රාසෙනිකා එන්නත සම්බන්ධයෙන් කතා බහ කරමින් සිටියේ ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිත කිරීම තුළ එහි අතුරු ආබාධ ඇතිවීමේ අවධානම අවබෝධ බව තමයි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සඳහන් කරන්නේ ඒ අතර එක් මාත්‍රාවක් පමණක් දෙන ජොන්සන් එන්නත මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් තමයි දැන් අවධානය යොමු වෙලා තියෙන්නේ කියලා ලංකාදීපයේ තොරතුරු වාර්තා කරනවා මේ පිළිබඳව අපි වැඩිදුර විමසා බලමු එක් මාත්‍රාවක් පමණ ප්‍රමාණවත් වන ජොන්සන් & ජොන්සන් කොවිඩ් මර්ධන එන්නත මෙරටට ගෙන්වීමට අවධානය යොමු වී ඇතයි ප්‍රාථමික සෞඛ්‍ය හා කොරෝනා මර්ධන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය විවිධ එන්නත් ගැන රජයේ අවධානය යොමු වී ඇති බවත් එන්නත් ලියාපදිංචි කිරීමට නම් ඒ නිෂ්පාදන ආයතන විසින් ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරනු ලැබිය යුතු බවත් ඇය සඳහන් කළාය ලියාපදිංචිය සඳහා විස්තර එවන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇමරිකාවේ ෆයිසර් ආයතනයට දැනටමත් දෙනුම් දී ඇතයිද රාජ්‍ය ඇමතිවරිය කීවාය කොවිඩ් රෝගීන් හමුවේ අඩුවක්ව කොවිඩ් රෝගීන් හමුවීමේ අඩුවක් රටේ දක්නට ලැබෙන බවද ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය ඇය මෙසේ පැවසුවේ මම අමාත්‍යාංශයේදී ඊයේ පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී බව තමයි දැන් එක් මාත්‍රාවක් පමණක් දෙන ජොන්සන් & ජොන්සන් ඔන්න බෙහෙත් ගේන්න යනවා කියලා තමයි එන්නත ගේන්න යනවා කියලා තමයි ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන්නේ අතර දිවින වාර්තා කරන දැන් මේ කොවිඩ් හැදුණු අම්මලාගේ බබාලා අවදානමේ කියලා කොරෝනා අම්මලාගේ බබාලා අවදානමේ එකට හේතුව තමයි කොවිඩ් හැදුණු අම්මලාගෙන් මේ බිලිඳු දරුවන් ඈත් කර තබනවා මේක ලංකාවේ විතරක් වෙන තත්ත්වයක් නෙමෙයි ලෝකයේම තිබෙන තත්ත්වයක් ඒකට හේතු වෙන්නේ මේ අම්මලා ඈත් කර තබුවම ඒ දරුවන්ට අවශ්‍ය නිසි පෝෂණය නොලැබීම මත ලදරු මරණ අනුපාතය ඉහළ ගොස් තිබෙනවා ලෝකයේ විවිධ රටවල්වල ඒ පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතුයි මොකද කොවිඩ් හැදුණු පමාවටම ඒ දරුවෝ ඒ දෙමාපියන්ගෙන් ඒ අම්මගෙන් ඈත් වෙනවා ඒ තත්ත්වයත් එක්ක තමයි මේ කියන අර්බුදකාරී තත්ත්වයට එහෙම නැත්නම් ලදරු මරණ ඇතිවීමේ තත්ත්වයේ හේතු කාරණා වී තිබෙන්නේ කොරෝනා ආසාදිත මවරුන්ගේ ලදරුවන් වෙන් කර තිබීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා ලෝපුරා රෝගීව හා අඩුබරකින් උපත ලබන ලදරුවන් 125,000ක් පමණ දෙනා මිය යාමේ හා
බලවත් ලෙස රෝගාතුර වීමේ දැඩි අවධානමකට පත්ව සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි කියලා දිවයින තොරතුරු වාර්තා කරන්නේ අපි අරුණ පුවත්පතට අවධානය යොමු කරනවා පිට රටින් එන අයගේ නිරෝධායන කාල සීමාව සම්බන්ධයෙන් විටින් විට වාද විවාද කතිකාවතේ වුණා මේ අයට PCR පරීක්ෂණයක් කරාට පස්සේ නිවෙස්වලට යන්න ඉඩකඩ ලබා දෙන්න නිවසේ නිරෝධායන වෙන්න ඉඩකඩ ලබා දෙන්න ඒ අතර පිට රටවල ඉඳලා එන අය හෝටල් වල නතර වුණාම අර රට ඉඳලා ගෙන ආපු සල්ලි ටික සම්පූර්ණයෙන්ම ඉවරයි හෝටල් වලට යන ගානක් තමයි මේ වෙඩින් වෙන්නේ මේ ආදී විවිධ චෝදනා එල්ල වුණා ඒ අතර අරුණ මේ වාර්තාව පිට රටින් එන අයගේ නිරෝධායන වෙනස් වෙයි විදේශගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙනීමේදී නිරෝධායනීය විය යුතු කාල සීමාව වහාම වෙනස් කිරීමට කොවිඩ් මර්ධනය කිරීමේ ජනාධිපති කාර්යසාධක බලකාය උපදෙස් නිකුත් කර තිබෙනවා කියලා තමයි අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. එතකොට නිරෝධායනීය වෙන කාල සීමාව කොහොමද මේ අනුව මින් ඉදිරියට මුදල් ගෙවා නිරෝධායනීය වන අයට හෝටලයේ දින 7ක් පමණ නිරෝධායනීය වී ඉතිරි දින 7 නිවසේදීම නිරෝධායනීය වීමට අවසර ලැබෙන්නේය. මෙරටට පැමිණි පසුව 5වැනි හා 6වැනි දින තුල PCR පරීක්ෂණය කර නිවෙස් තුල ස්වයං නිරෝධායනීය සඳහා යාමට අවස්ථාව ලැබෙන්නේය. රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන අය හට දින 10ක් රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනීය වී ඉතිරි දින 4 නිවෙස් තුලම නිරෝධායනීයට වීම හැකි බව තමයි අරුණ තොරතුරු වාර්තා කරන. දැන් සමහර අය රට ඉඳලා එන එකත් අතහැරලා දැම්මා. දවස් 14ක් එක දිගට ගෙදෙට්ටලා නිරෝධායනය මේ හෝටලයකට විලා නිරෝධායනය වෙලා ඊට පස්සේ ආයි නිවසට ගිහිල්ලා නිරෝධායනය වෙන්න අවශ්‍යයි. දැන් ඔන්න අලුත් ක්‍රමවේදය හඳුන්වා දීලා තිනවා. ඔබ හෝටලයක නම් ඉන්නේ දවස් 7ක් හෝටලේ ඉඳලා ඉතිරි දවස් 7 PCR එකක් කරගෙන ගිහිල්ලා ගෙදර ඉන්න පුළුවන් කියලා තමයි අරුණ තොරතුරු වාර්තා කරන්නේ. මේ සම්බන්ධයෙන් අවධානයක් යොමු වී තිනවා මේ ක්‍රියාපිලිවෙත ඉදිරියට ක්‍රියාත්මක කරන්න. ඒ අතර उत्सव समय अवश्य उनोत् संचरण सीमा पनमन भवतमाय दिनमीन पुवत्पद तोरतुरु वार्ता करन्ने मे युद हमुदापति वर्या करन प्रकाशय उत्सव समय अवश्य उनोत् संचरण सीमा पनमनवा मे अलुत अवुरुद्द एनवा ए आदी देवरुत् एक्क हबै अरुण तोरतुरु वार्ता करन्ना मे विधियटम मुलु रटम वहन्न अवश्य नहे संचरण सीमा पनवीमेन රට අගාධයට ඇද වැටෙනවා කියලා තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමය නම් සඳහන් කරන්නේ. යුද හමුදා අපතිතුමා කියන්නේ අවශ්‍ය වුණ සංචරණ සීමා පනවනවා. PHI මහතුරු කියනවා මුළු රටම වහන්න අවශ්‍ය නැහැ කියලා. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ආර්ථිකයේ කඩාවැටී ඇති මෙවන් අවස්ථාවක සංචරණ සීමා පැනවීම මගින් සිදුවන්නේ තව තවත් රට අගාධයට පත්වීමයි. අගාධයට පත්වීමයි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා තමයි මේ බව සඳහන් කරන්නේ. අපි යනවා පරිසරය ආදී කාරණා පිළිබඳව අද අරුණ පුවත්පත ප්‍රධාන ශීර්ෂකයකින් අවධානය යොමු වෙනවා. සිංහරාජයේ සම්බන්ධයෙන් මේ දිනවල දිගින් දිගටම කතාබහට ලක්වන මාතෘකාව බවට පත් වෙලා තියෙනවා සිංහරාජය. සිංහරාජයේ අවට පෞද්ගලික ඉඩම් හෙක්ටයාර් 400ක් රජයට පවරාගත් බව තමයි අරුණ තොරතුරු වාර්තා කරන්නේ. ලෝක උරුම වනාන්තර පද්ධතියක් වූ සිංහරාජයේ අවට තිබෙන වනාන්තර සහිත පෞද්ගලික ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවරා ගැනීමට තීරණය කර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක වන සංරක්ෂක නිශාන්ත එදිරිසිංහ මහතා පැවසූ බවයි අරුණ පුවත්පත් තොරතුරු වාර්තා කරන්නේ. සිංහරාජ ඉඩමේ ගස් ගලවන්න අනුමැතිය ඉල්ලලා නැහැ. ඔප්පුනොත් නඩු පරිසර ඇමති අමරවීර මහතා කරන ප්‍රකාශය. සිංහරාජයේ ආශ්‍රිත ඉඩමේ ගස් ඉවත් කිරීම සඳහා පරිසර අංශ මගින් අවසර ඉල්ලා නැති බව පරිසර ඇමති මහින්ද අමරවීර සඳහන් කරයි කියලා කියනවා. ඒ අතර දින මිනිට අපි අවධානය යොමු කරනවා මේ කැලෑ කපන එකට විරුද්ධව දිවයින පුවත්පතයි තොරතුරු වාර්තා කරන්නේ. කැලෑ කැපීමට එරෙහිව වාසුදේව නානායක්කාර මහතාත් සටනට අවතීර්ණ වී තිබේ කියලා තමයි දිවයින තොරතුරු වාර්තා කරන්නේ. කැලෑ කැපීම ගැන වාසුත් සටනට මේ දිවයින තොරතුරු වාර්තා කරන අපි දින මිනිට අවධානය යොමු කරනවා. දැන් ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාවේ සහයෝගය දැන් ඉන්දියාව කිව්වා ඉන්දියාව කොළේලියා පත්තු කරා එළඹෙන මානව හිමිකම් සැසිවාරයේදී ලංකාව සම්බන්ධයෙන් සුභවාදීව කටයුතු කරනවා වගේම ලංකාවට අවශ්‍ය සහයෝගය ලබා දෙන බව. හැබැයි බ්‍රිතාන්‍ය පොඩි උත්සාහයක නිරත වෙනවා ඉන්දියාවේ සහය ලංකාවට ලැබීම වැළැක්වීම සඳහා. ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාවේ සහය ගන්න බ්‍රිතාන්‍ය දතකයි මේ දින මිනයි තොරතුරු වාර්තා කරන්නේ. ඒ අතර මේ හිටපු අමාත්‍යවරයෙක් වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නලින් බණ්ඩාර මහතා කරන ප්‍රකාශය විදේශ ශ්‍රමිකයන් ගැන ආණ්ඩුවට වගකීමක් නැහැ කියා ආණ්ඩුවට චෝදනා කරද්දී අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා ගැටළු වලට විසඳුම් නොදී ආණ්ඩුව බොරු ගොතනවා කියන
චෝදනාව ඉදිරිපත් කරනවා. එතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට බංග්ලාදේශයේ බලාපිටත් වෙනවා. බංග්ලාදේශයේ නිදහස් උළෙලේ ගෞරවනීය ප්‍රධාන ආරාධිතයෙක් වශයෙන් සහභාගී වන ලෙසට එතුමන්ට ආරාධනාවක් ලැබෙනවා. ඒ අනුව දෙදින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍යතුමන් හෙට දිවයිනින් පිටත්ව යාමට නියමිත බවයි දින මින පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. රංජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඉන්නේ මේ දිනවල අත්තරංගුවේ නැත්නම් මේ දිනවල බන්ධනාගාරගත වෙලා. රංජන්ගේ දුරකථනය CID-ට රංජන් රාමනායක රඳවා සිටින අඟුණුකොඩ පැලැස්ස බන්ධනාගාරයේ වයි විශේෂ අංශයේ අසල තිබී සොයාගත් ජංගම දුරකථනය වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් බව බන්ධනාගාර කළමනාකාරය සිරකරු පුනරුත්ථාපන රාජ්‍ය ඇමති ලොහන් රත්තත්තේ මහතා පැවසිය කියලා දිනමින පොත තොරතුරු වාර්තා කරනවා. දැන් මේ දුරකථනයත් එක්ක තමයි ගොඩක් දේවල් කරලියට ආවේ. මොකද එතුමන් කතාබහ පටිගත කරනවා, එන කෝල් ටික පටිගත කරනවා රංජන් රාමනායක මහතා. දැන් මේ එතුමන්ගේ දුරකථනයක් තමයි මේ විදිහට හම්බෙලා තියෙන්නේ. ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දීලා තියෙනවා. තව තව හඬපට එළියට එයිද දන්නේ නැහැ. ඉතින් ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. අපි දිනමිනට තමයි අවධානය යොමු කරේ. දැන් අරුණ පුවත්පතට අවධානය යොමු කරනවා. දවල් කාලේ කාරකින් ඇවිල්ලා දැන් මේ වගේ අයගෙන ඉවල් වල ඉන්න අය පොඩ්ඩක් අවධානයෙන් ඉන්න වැඩිපුර. මොකද නිවසේ ඔබ තනියෙන් ඉන්නවා නම් නිවසර නාඳුරණ කෙනෙක් ආවොත් දවල් කාලයට ඇවිල්ලා තමයි රැට මෙයා එන්නේ ගේ බිඳින්න. ඒ නිසා හොඳ අවධානයෙන් ඉන්න. දවල්ට කාරකින් ඇවිල්ලා ඔත්තු බලලා රැට ගෙට රින්ගන ජෝඩුව ගැලේ ඒ අය දැනට නම් අත්තරංගුවට පත් වෙලා තියෙනවා කියලා තමයි අරුණ තොරතුරු වාර්තා කරන්නේ. මෝටර රථවලින් ගොස් ඔත්තු බලා පසුව නිවෙස් තුළට රින්ගා දීපල හොරා ගන්න අඹුසැමි යුවලක් රුපියල් ලක්ෂ 20ක් පමණ වන හොරබළු සමග කඳාන පොලිසිය පිරේද අත්තරංගුවට ගෙන ඇත. කුලියට ගන්නා මෝටර රථ මගින් මෙම යුවල දිවා කාලයේ විවිධ ප්‍රදේශවල සැරිසරා ලබා ගන්න ඔත්තු අනුව රාත්‍රී කාලයේදී නිවෙස් තුළට ඇතුළු වී බඩු සොරාගෙන තිබේ. මෙලෙස නිවාස 20කට අධික ප්‍රමාණයකට ඔවුන් නැතිවුල්ලලා පමුණුගම අතුරුගිරිය නුගේගොඩ උඩහමුල්ල කඳාන ප්‍රදේශවල එම කොල්ලකෑම් සිදු කර ඇතැයි හෙළි වී තිබේ. සැකකරුට අධිකරණය මගහැරීමේ වරෙන්තු 9ක් පවතින අතර මෙම සැකකරු සොරාගත් භාණ්ඩ විකුණා එම මුදල් සමාජ ශාලා වෙත වියදම් කර තිබෙන බව තමයි ක්ලබ් යන්න වියදම් කරලා තියෙනවා කියලා තමයි අරුණ වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ. අපි දිනමිනට අවධානය යොමු කරනවා. දැන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන නීතිමය රාමු ක්‍රියාත්මක කරන්න සූදානම් පාස්කු කොමිෂන් සභා වාර්තාවට අදාළව. හැබැයි තවමත් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර එවකට හිටිය ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් නීතිපති උපදෙස් තවම ලැබී නැහැ කියා තමයි CID උසාවියට දන්වා තිබෙන්නේ. පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර මාලා වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට චෝදනා එල්ල වී ඇති. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යනායට අදාළව කළ පරීක්ෂණ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මතයක් ලැබී නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබෙනවා. ඒ අතර අද පුවත්පත වාර්තා කරනවා පාස්කු ප්‍රහාරයට සම්බන්ධව. ඒ වගේම මේ කොමිෂන් සභා වාර්තාවට අදාළව පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙනවා. ඒ පාස්කු විවාදයට මාර්තු 25 වෙනිදා සහ මාර්තු 26 වෙනිදා දින වෙන් කරන ලද බව තමයි අද පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. ඒ අතර මේ තවත් Facebook මරණයක් මේ පිළිබඳවත් අපි අවධානය යොමු කරන සූදානම් දිවයිනයි. ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ තවත් Facebook මරණයක්. 24 හැවිරිදි තරුණිය ගෙලවැළලා ගනි මීගමුවේ 50 හැවිරිදි ව්‍යාපාරිකයා අත්අඩංගුවට. 50 හැවිරිදි ධනවත් විවාහක සංචාරක හෝටල් හිමියෙකු 24 හැවිරිදි පෙම්වතිය සමග මුහුණපොතින් පෙම් සම්බන්ධතා පවත්වා ඇය සමග සමීපව ලිංගිකව හැසිරුණු ආකාරය අන්තර්ජාලයට උදාහරණ බවට කළ තර්ජන නිසා එම පෙම්වතිය එල්ලී දිවිනසාගෙන තිබෙන බව තමයි තොරතුරු වාර්තා කරන්නේ. හොඳයි, අපි දැන් අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතට. මේ සීනි සම්බන්ධයෙන් වන කාරණාව අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට නියමිතව තිබෙනවා. මේ 23 වෙනිදා තමයි ඒ ප්‍රකාශය ලබා දෙන්නේ. මේ අමාත්‍යාංශයේ නිකුත් කරන ප්‍රකාශයක් විදිහට තමයි සීනි පාඩුව ගැන කබ්‍රාල්ගේ 23 වෙනිදා ප්‍රකාශය කියලා ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන්නේ. අද පුවත්පත තොරතුරු වාර්තා කරනවා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකානු ඩොලරය සඳහා වන ඉහළම විකුණුම් මිල වාර්තා වෙච්ච බව. විකුණුම් සහ ගැනුම් මිල ඇමරිකානු ඩොලරයට ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉහළම විකුණුම් හා ගැනුම් මිල තිබෙනවා. ඒ තමයි රුපියල් 201 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. අද පුවත්පතයි තොරතුරු වාර්තා කරන්නේ. අතර රන් බාණ්ඩ කොල්ල කෑමේ ප්‍රවණතාවයක් ආරක්ෂාකාරී වන ලෙස පොලිසිය ජනතාවගෙන් කරන ඉල්ලීමක් අද පුවත්පත තොරතුරු වාර්තා කරද්දී අද පුවත්පතම වාර්තා කරනවා සුවිසරියෙන්
රෝගීන් 780,000කට මේ වන විට සේවාව ලබා දී තිබෙන බව 1990 සුවිසරියේ ගිලන් රථ සේවාව මේ දක්වා රෝගීන් 780,000කට පමණ අධික ප්‍රමාණයකට සේවා සපයා තිබෙන බවයි තොරතුරු වාර්තා කරන්නේ අරුණ වාර්තා කරන ඒ අතර දැන් ජලය සම්බන්ධයෙන් ලංකාව පුරාම වැඩි අවධානයක් යොමු වෙච්චි යොමු වෙලා තියෙනවා බීම සමාගම් ඇතුළු ආයතන 500ක් භූ ජලය සූරා ගනි බහුජාතික බීම සමාගම් කිහිපයක් ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතන සමාගම් හා කර්මාන්තශාලා 500ක පමණ ප්‍රමාණයක් මේ විදිහට භූගත ජලය සොරා ගන්නා බව තමයි කියන්නේ අපිට කාටුන් බලා ගන්න පුළුවන් කමක් තියේවි අපි කාටුන් වලට අවධානය යොමු කරනවා ලංකාදීප සරදම් කාටුනියේ මේ පංකජ රුවින්දගේ සරදම රුපියල තවත් පහලට වැටිලා ගිය ආණ්ඩුව කාලේ නම් ඕක ගැනම කතා කරන්න ආචාර්යවරු හිටියා කියලා තමයි අද සරදම තියෙන්නේ අපි මෞබිමට යනවා මරුසිපාල කාර්ුණිය බලන්න මරුසිපාල මොකද කියන්නේ කියලා බලමු මේ මෞබිම පුවත්පත අද මරුසිපාල කාර්ුණිය හාල් හිගයක් ඇති වෙන්නේ නැතිලු ඇති වෙන්න දෙයක් නැහැ ඇති වෙලා තියෙන්නේ කියලා තමයි කියන්නේ හාල් හිගයක් ආය ඇති වෙන්න දෙයක් නැහැ අපි දිවයිනට අවධානය යොමු කරනවා දිවයින පුවත්පතේ පුරසාරම් වෙත අපි බලමු පුරසාරම කොහොමද අද කාටුනිය නිර්මාණය වෙන්නේ කියලා මෙවර වාර්තාගත වී අස්වැන්නක් අපට ලැබුණා පුරන් කියලා කියද්දී පුරන් කියනවා අපටත් මෙවර හාල් කිලෝ එකකට වාර්තාගත මිලක් ලැබුණා සර් කියලා තමයි කියන්නේ අපි ඕකයි තත්ත්වේ තෝරගන්නවා අද කාටුන් නිමා කරන්න අසත්‍යාලි කටමැත දොඩ වන තදට ඇනගෙන තියෙනවා වැඩ කටයුතු හොඳට කොටු වී හමාරය දැන් නීතියේ දැලට ඔහු එන්නතක් ඉල්ලාගත් හැටි උනට අසත්‍යාලි මහත්තයාට ලොකු උණක් තිබ්බා ඒ උනට එන්නත ඉල්ලාගත් හැටි එහෙමයි කියලා තමයි කියන්නේ අපි ඔබට ආරාධනා කරනවා මීළඟ සාකච්ඡාව සමගින් එක්වන්න නීල් හපුහින්න මහතා සහභාගී වෙන්නේ මීළඟ සාකච්ඡාව සඳහා සමෘද්ධි සමෘද්ධි සංවර්ධන අමාත්‍යාංශය නියෝජනය කරමින් ග්‍රාමීය කර්මාන්ත පිළිබඳව ග්‍රාමීය කර්මාන්තවල නගා සිටවීම ඒ සම්බන්ධයෙන් වගේම ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය හරහා නිවාස නැති උදවියට නිවාස ලබා දීම ආදී කාරණා ව්‍යාපෘති ක්‍රියාවට නඟනවා මේ හැම දේ පිළිබඳවම සාකච්ඡාවට ලක් කරනවා මීළඟ සාකච්ඡාවේදී චාමර විජේ වික්‍රමයි සාකච්ඡාව මෙහෙවන්නේ අපි ඔබට ආරාධනා කරනවා මීළඟ සාකච්ඡාව සමගින් එක්වන්න අපි හෙට හමු වෙමු උදේ ආයෙත් දවසේ පත්තරත් එක්ක ආයුබෝවන් ඔබට සුබ දවසක්